රයිට් මේ වගේ එකක් අඳින්න කියලා මම ඔයාලට කිව්වා ගිය සතියේ. හොඳයි. දැන් බලමු මේ පුතේ මේ මෙතනින් පෙන්වන්නේ මිනිත්තු 60. නේද? මිනිත්තු 60. ඔව් ඒක මිනිත්තු 5යි. ඔව් පුතේ අහගෙන ඉන්න තියෙන්නේ මුකුත් කතා කරන්න එපා. මුකුත් කතා කරන්න එපා. ඇඳපු නැති අය විතරක් අඳින්න. ඇඳපු නැති අය විතරක් අඳින්න. ඇඳපු අය ඕනේ නැහැ. රයිට්. අහගන්නකෝ දැන්. මිනිත්තු කටුව මෙතෙන්ට දෙක ළඟට එන විට අපි කියනවා මිනිත්තු 10ක් ගිහිල්ලා. නේද? මිනිත්තු කටුව 3 ළඟට එන විට අපි කියනවා මිනිත්තු 15ක් ගිහිල්ලා නැත්නම් විනාඩි 15ක් දෙවිලා ඉවරයි නේද? මිනිත්තු කටුව 4 ළඟට එන විට අපි කියනවා මිනිත්තු 20ක් ඇවිල්ලා ඉවරයි. දෙවිලා ඉවරයි. ඒක නිසා අපි කියනවා 3යි 20යි 4යි 20යි නේද? පහ පසු වී මිනිත්තු 20යි 10යි 20යි එහෙම කියනවා. 15 ළඟට එන විට මිනිත්තු 25ක් කියලා ඉවරයිනේ. නේද? 6 ළඟදී තමයි මිනිත්තු 30. 7 ළඟදී මිනිත්තු 35. 8 ළඟදී මිනිත්තු 40. 9 ළඟදී මිනිත්තු 45. 10 ළඟදී මිනිත්තු 50. 11 ළඟදී මිනිත්තු 55. 12 ළඟට එන විට මිනිත්තු 60ක් ගෙවිලා ඉවරයි. ඒ කියන්නේ පැයක් ගෙවිලා ඉවරයි. නේද? පැයක් ගෙවිලා ඉවරයි. එහෙනම් අපිට මෙන්න මේ වගේ එකක් ලියන්න පුළුවන්. මොකද්ද? අපි හිතමු දැන් නේද? පැයක් ගෙවෙන්න මිනිත්තු 60ක් අවශ්‍යයි. නේද? එහෙනම් අපිට පැයක් සමාන කරන්න පුළුවන් මිනිත්තු 60කට නැත්නම් මිනිත්තු 60ක් අපිට පැයකට සමාන කරන්න පුළුවන්. පැයකට සමාන කරන්න. හොඳයි. මේකට යටින් ලියමු. මේකට යටින් ඔයාලා ලියන්න මොකද්ද ලියන්නේ? පැය සමානයි මිනිත්තු 60ක්. නේද? මේක යටි කියන්න. ලියලා කොටු කරගන්න. පැය. ඔව්. කීයටද ඉවර වෙන්නේ? මොකද්ද? කීයටද ඉවර වෙන්නේ? හරි, මේ පාඩම ඉවරනාම ඉවරයි හොඳේ. එහෙම නැත්නම් මේකේ අනිත් පැත්තට ලියන්න පුළුවන්. මොකද්ද? මිනිත්තු 60ක් සමානයි නේද? පැයකට. පැය එකයි. මෙතන පැය එක දාන්න පුළුවන්. එකක් කොටු කරගන්න. මේකට යටින් ලියන්න. හොඳේ ලියලා ලස්සනට කොටු කරගන්න. පල්ලෙහැන්ද ඔරලෝසුවට යටි මේක මම ගිය සතියේ අඳින්න කියලා කිව්වා. ගොඩක් අය ඇඳලා ඇත්තේ. හරි. දැන් මම මේ වටේ ටික මකනවා. හොඳයි මෙන්න ඔරලෝසු මූණත මෙහෙමනේ පුතේ නේද? ඔරලෝසු මූණත මෙහෙමනේ. දැන් මම බලන්න දැන් මම මේ පෙන්වන වෙලාව කීයද කියලා. මේ ඔරලෝසුවේ මම පෙන්වන වෙලාව මෙන්න මිනිත්තු කටුව දිග කටුව මිනිත්තු කටුව මෙන්න කොට මහත කටුව කොට මහත කටුවත් 12 කෙලින්මයි තියෙන්නේ. මිනිත්තු කටුවත් ඒ කෙලින්මයි තියෙන්නේ. කොට මහත කටුවත් එතනමයි තියෙන්නේ. මං කොට මහත කටුව වෙන පාඩේ වේලාව 12යි. වේලාව 12යි. නේද?
අපි හිතමු පුතේ මේ රාත්‍රී 12 කියලා. රෑ 12. දැන් මේ රෑ 12න් පස්සේ ඔරලෝසුවේ ආයිමත් සැරයක් 12 වෙන්නේ දවසේ කුමන වේලාවකටද නැත්නම් දවසේ කුමන අවස්ථාවේද? දවල්. ආ දවල්. දවල් 12. දවල්. දවල්. නේද? මධ්‍යම රාත්‍රී 12න් පසුව මධ්‍යම රාත්‍රී 12 එනවනේ. දැන් තව ටික වෙලාවකින් ඒක එනවනේ. මධ්‍යම රාත්‍රී 12 තා පැය 4කින් වගේ. මධ්‍යම රාත්‍රී 12න් පසුව නැවතත් මේ විදි 12 දක්වන්නේ මධ්‍යහන 12. නේද? අපි ඒකට කියනවා මධ්‍යහන 12 කියලා. ඒ කියන්නේ හරියටම ඉර තිබෙන්නේ අපේ හිසට උඩින් ඒ වෙලාවට. නේද? අහසේ ඉර හිසට උඩින් තිබෙන වෙලාව මධ්‍යහන 12. මතකයිනේ? කරේනවන 12 පෙන්වන අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි මධ්‍යම රාත්‍රී අනිත් එක තමයි මධ්‍යහන 12. හොඳයි. ඔයාලා 12 ඇඳ ගන්න ඔරලෝසු 12. මේ ඔරලෝසු ඇඳ ගන්න දැන් හැමෝම. මම කරන්න ඕන හයි මාතා දින අපි අලුත් එකක් අන්න මැනසි තත්තිව්වා හිතට උඩින් 12 6 3 9 1 2 කටුවට එක පාටක් ගන්න මිනිත්තු කටුවට වෙන පාටක් ගන්න දවසේ වේලාව 12 දක්වන අවස්ථා දෙක කුමක්ද? පළවෙනි අවස්ථාව මොකද්ද? දෙවෙනි අවස්ථාව මොකද්ද? ලියන්න බලන්න. පළවෙනි එක තමයි මධ්‍යම රාත්‍රී 12. ඒ කියන්නේ අර යකු ගස් නගින වෙලාව කියලා කියන එකට නේද? ඊළඟ එක තමයි මද්දහන 12. මද්දහන 12. ඒ දෙක ලියා ගන්න. පබළු ලියනවාද? මට පේන්නේ නැහැ නිකන් ලියනවා විදියක්.
paradise. Ha ha. Ivaraisa. Ivaraisa. Hondai, hondai. Nasa. Ivaraisa. Ivaraisa. Hondai, ivara lamai mata me uttarayak denna mena me prashneta. Ratri 12 ඉඳන් දවල් 12 වෙනකන් ඒ කියන්නේ මධ්‍යහන 12 වෙනකොට පැය කීයක් ගත වෙලාද? පැය කීයක් ගත වෙලා? පැය 24ක්. Pay dolahai. Ratri 12 සිට දවල් 12 වෙනකම් පැය කීයක් ගත වෙනවද කියලා මම අහන්නේ නේද? ඔන්න බලන්න 1 2 3 4 5 6 7 8 9 10 11 12. මේ රෑ 12, උදේ 1යි, උදේ 2යි, උදේ 3යි, උදේ 4යි, උදේ 5යි, උදේ 6යි, උදේ 7යි, උදේ 8යි, උදේ 9යි, උදේ 10යි. දැන් ඔන්න දවල් වේගනේ ඉන්නේ දවල් 11යි දවල් 12යි. පැය 12යි. නේ? ආයිමත් හවස 1, හවස 2, හවස 3, හවස 4, හවස 5, හවස 6, හවස 7. ඔන්න දැන් අපි මේ හරි. හවස රෑ 8 නේ? රෑ 9, රෑ 10, රෑ 11, රෑ 12. ආයිමත් රෑ 12 වෙනකොට තමයි පැය 24 යන්නේ. එතකොට දවසක් ගිහින් ඉවරයි. උදේ වරුවට පැය 12යි සවස් වරුවට පැය 12යි. පැය 24ේ පුතේ වරු නේද? දවසට වරු දෙකක් තියෙනවා. ඒ තමයි වරුව සහ පස්වරුව නේද? පෙරවරුව සහ පස්වරුව. මොකලියන්නද? ඔව් පැහැදිලිනේ. රයිට්. එහෙනම් අපිට ලියන්න පුළුවන් මේ විදියට නේද? මෙන්න මේ සටහන ඔයාලට ලියන්න පුළුවන්. හොඳයි අපි ලියමු සටහන. දැන් වෙලාව ඇඳලා ඉවරයිනේ. ඔව් හරි. ඔයාලගේ ඔරලෝසුව තියෙන නිසා ගැටලුවක් නැහැ. නේද? මම සටහන අඳින්න ඔයාලත් මාත් එක්ක අඳින්න යන්න. ඒක තන නැවතිලා තියනුනේ. මාව. ඔව්. සෝක අඳිනවද? නැස. නැස. රාත්‍රි 12 සිට උදේ 1 වෙනකොට පැය 1ක්. උදේ 1 සිට උදේ 2 වෙනකොට තවත් පැය 1ක්. නේද පුතේ?
එහෙම ලියාගෙන යන්න පුළුවන්. උදේ දෙකේ සිට උදේ තුන වෙනකොට පැය එකයි. උදේ තුනේ සිට උදේ හතර වෙනකොට පැය එකයි. ඔහොම යමු අපි දවල් 12 වෙනකම්. ආ ලියන්න බලන්න ඔයාල. තේරන ලියන විදිය ටිකක් වගුව පහලට යන කමක් නැහැ. එතකොට අවසානයේට එකතු කරලා බලන්න පුළුවන් පැය කීයක් ගත වෙලාද කියලා දවල් 12 වෙනකොට. ඉවරද පුතේ? ඔව්. නැස. ඔව් සර්. යනකොට අවසානෙක මෙන්න මේක වෙන්නේ. අවසානෙක මෙන්න මේක මොකද්ද? උදේ 11 සිට දවල් 12 නේද? ඕනනම් දවල් 11 කියලාත් අපිට ලියන්න පුළුවන් කමක් නැහැ. අපි උදේ ලිව්වත් කමක් නැහැ. ඒත් පැය එකයි. පැය එකයි. ඉතින් අන්තිමට මේ පැය ගාන ගණන් කරලා බලන්න. දැන් මෙතන පැය එකයි කියලා එනවනේ නේ? පැය එකයි. ඊට පස්සේ මෙතන ඉලක්ක ඇඳලා යටින් අපි එකතු කරලා ලියමු. ඔයාලා
එහෙම ගණන් කරලා බලන්න පුතේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12. ආ 12. පැය 12. මේ පැය 12 කියලා යටින් 12ක් ඒ. ඔ දැන් මේ අපි හැදුවේ උදේ මධ්‍යම රාත්‍රී 12 සිට මධ්‍යාහන 12. ඔව් තව මේ වගේ එකක් හදන්න ඕන ඔයාලා. මධ්‍යාහන 12 ඉඳන් ආයි මධ්‍යම රාත්‍රී 12 වෙනකම් මේ වගේම වගුවා. තේරුණාද? දැන්ද සර්? දැන්මම හදන්න. හදලා ඔ ඒක ලියන්නේ මෙහෙමයි. ඒත් මේ විදිහම තමයි. මෙන්න මේවා වෙනස් වෙනවා. මෙන්න මෙතන. ඔ මෙන්න මේ විදිහට වෙනස් වෙවි. මොකද්ද? දවල් 12 ඉත හවස 1 හවස 1 නේද? හවස 1 සිට 2 උනන් දවල් කියලා ලියන්නත් පුළුවන්. අවසානය තේවි නේද? රාත්‍රී 11 සිට රාත්‍රී 12. ඒත් පැය 12ක් තේවි මේ විදිහට. හවස 7න් පස්සේ ඔයාලා රාත්‍රී කියලා ගන්න. හත අට ගන්න රාත්‍රී අට කියලා හොඳේ. හතක් තෝන්නම් රාත්‍රී හත කියලා ගන්න පුළුවන්. ඒ වෙනකොට රෑ වෙන නිසා නේද? ඒකටත් වගුවක් හදන්න ওই විදිහටම දිගට. එතකොටත් ගණන් කරලා බලන්න පැය 12ක් එන්නේ නැද්ද කියලා. එනවනේ. එහෙනම් පුතේ ওই වගු දෙකෙන්ම ඔයාලට පැහැදිලි වෙන දෙයක් තියෙනවා. දවසකට පැය 24ක් තිබෙන බව. නේ? උදේ වරුවට පැය 12යි සවස් වරුවට පැය 12යි වරු දෙකට පැය 24යි. ඒ කියන්නේ දවසක් කියන්නේ පැය 24ක් කියන එක ඔය වගුවෙන් ඔයාලට පැහැදිලි වෙනවා. ඕනනම් ඔරලෝසුව කරකවලා බලන්නත් පුළුවන්. නේද? හොඳයි. එහෙනම් අපි අද ගණිතේ පාඩම මෙතනින් අවසන් කරනවා. ඔය වගු දෙක අනිවාර්යයෙන්ම ඇදලා තියන්න ඕනේ. දැන් පැහැදිලිනේ නේද? මම